राजपक्षवरून रटपालने करण हा कार्य मर्दने हरा रटपालने करण धरण उत्साह विपक्षीय दुर्बल किरीमट मर्दनकारी क्रिया क्रियात्मक क्रमीन गेन व्यापारे गेन अभी कंपाट पात्रला इन्नवा नमूद अभी शक्तिमत्व एकट विरुद्धव मून दिन लैसला इन्नवा नमूत अभी क्रियादा में इता पिलकुलीन प्रतिक्षेप करना दैंग मट मता के हेमवेले राजपक्ष वरुण अपे देशपालन की नतडंगूट गोट कंपिक रणक मेत्तुमा अतरंगूट गता ये अतरंगूट गते होरकमक दूषित क्रियादा में पिलिबंद होने वे इलांट राजी सेनारत्न मेत्तुमा अतरंगूट गता ये अतरंगूट गते එවැනි ක්‍රියාදාමයක්ට විරුද්ධ නෙවෙයි ඒවා ජනතාව බලාපොරොත්තු වෙනවා දූෂිතයින්ට හොරුන්ට වංචනිකයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මේගොල්ලෝ ආවේ ඒවා කරනවා කියලා නමුත් එවැනි අය ආරක්ෂා කරමින් එවැනි අය සමග ඩීල් දමාගෙන ගනුදෙනු කරමින් ඉතා සාමාන්‍ය සමාජයේ විය හැකි දේවල් වලට වැරදි සොයමින් මේ ප්‍රබල දේශපාලන කියන තරඟුවට ගන්න මේක අපි දකින්නේ ඊටාම නිවට බියගුළු ක්‍රියාවක් හැටියට. දැන් රාජපක්ෂරුන්ගේ ඇඟේ නොඑක් දේ නිර්මාණය කරමින් දේශපාලනඥයන් පිළි ගැනීම ඒගොල්ල අතීතයේ ඉඳගෙනම කරගෙන ආවා. 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රටේ ජනතාවට අමතක වෙලා නැතුව ඇති සුදු කොඩි කතාවක් ගැන විශාල කතාවක් මවලා අධිකරණය මෙහෙවලා අධිකරණයට ඒගොල්ලන්ට අවශ්‍ය විනිසුරුවරුන් දාගෙන අධිකරණයට බලපෑම් කරලා ඒ නඩුව අහනකොට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් හැටියට අධිකරණයට ඇතුල් වුණේ විනිශ්චයකාරවරු ඇතුල් වෙන දොරටුවෙන්. ඒ වගේ හැසිරීමක් ජනතාව ඉදිරියේ වුවා දක්වමින් ක්‍රියා කරලා මට අවුරුදු 3ක හිරදඩුවමක් දුන්නා. ඒකට ඒ වගේ දේවල් කළ පළපුරුද්ද තියන අය අපි හිතුවා 2015 ජනවාරි 8 ජනතාව ප්‍රතික්ෂේප කරාම හැදිලා ඇති මේ පාර එනකොට මේ චරිත වෙනස් වෙලා ඇති කරපු වැඩි වලින් පාඩම් ඉගෙනගෙන යති කියලා. නමුත් අදටත් අපිට පේන්නේ මේ චරිත වෙනස් වෙන්නේ නැහැ. පලි ගැනීම මර්ධනය ක්‍රෝදයෙන් දේශපාලනය කිරීම මේගොල්ලන් ඇඟේම පිහිටලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ප්‍රබලයා වුණත් එකයි, ගෝඨාභය රාජපක්ෂ රටේ නායකයා වුණත් එකයි. ඒගොල්ලගේ ක්‍රියාදාම වෙනස් වෙන්නේ නැහැ කියලා මේකෙන් හොඳට පේනවා. හැබැයි අපි ලෑස්ති මේ අභියෝගය බාර ගන්න හිරගෙවල් අපට පුරුදුයි. ඉදිරියට වුණත් හිරගෙවල් වල දාලා මර්ධනය කරලා අපි සමග ජන බලවේග යන ගමන අඩපණ කරන්න ඒක දුර්වල කරන්න රාජපක්ෂරු බලාපොරොත්තු වෙනවා නම් ඒකෙන් වෙන්නේ අපි තව තවත් ශක්තිමත් වෙන එක පමණයි කියන එක රාජපක්ෂරුන්ට අපි මතක් කරලා දෙන්න ඕනේ. රාජී සේනාරත්න වෙනුවෙන් අපි එකාමෙන් සියලු දෙනාම මොන මොන දේශපාලන ගැටලු තිබුණත් මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම එකමුතුව රාජී සේනාරත්නට විරුද්ධව මේ කරන අසාධාරණයට විරුද්ධව නැගී සිටින සූදානම් කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ඔව් අපට ආරංචියේ තියෙන ලයිස්තුවක් තියෙනවා කියලා එලයිස්තුවේ අපේ නම් තියෙනවා උඩින්ම කියලා ආරංචි. ඉස්සෙල්ලා ආරංචියක් තිබුණා විතමුනිසෝ ඉසායමතුමාගේ නමක් තියෙනවා කියලා. ඉරුණිකා ප්‍රේමචන්දගේ නමක් තියෙනවා කියලා. ඒ වගේ නම් ලයිස්තුවක් තියෙනවා කියලා ආරංචි. හැබැයි ඒවට බය නැහැ. මුළු පක්ෂයම හිරගෙවල් වල දැම්මත් අපි මේ සටන ගෙනියනවා ජයග්‍රහණය කරා. මේගොල්ලන්ගේ තර්කය ඒගොල්ලන්ට සල්ලි දීලා රාජසේනාරත්න මේවා කියෙව්වයි කියන එක නම් ඒ තර්කයම අනිත් පැත්තට ගේන්න අපට පුළුවන්. දැනුත් අනිවාර්යයෙන්ම රාජපක්ෂවරු ඒගොල්ලන්ට අතීතයේ පුරුදු විදියට මුදල් දීලා මේ චරිත දෙක ලව්වලා ඒගොල්ලන්ට අවශ්‍ය විදියට සාක්ෂි දෙනවා වෙන්න පුළුවන් කියන එක මම තරයේ විශ්වාස කරනවා. මේ නඩුවේ නොවුනත් මේ අපි දැක්කනේ රටට බිලියන් 7ක් වංචා කරපු බිග් 24 ඒ වංචනිකයෝ හිමිහිට කොවිඩ් එක ඇතුළෙම අප ලැබිලා ගෙදර ගියා. ඒ වගේම නාවික හමුදාවට ලැබෙන තිබිච්ච බිලියන් 12ක ආදායමක් පුජ්ජලික සමාගමකට ගත්ත ඇවන්ගාඩ් වංචනිකයෝ ගෙදර ගියා. ඒ වගේම මේ රටේ ජනතාවට මහ බැංකුව මහ දවාලි කැඩුවයි කියගේ විශාල වශයෙන් මතවාද හදපු අය එක පෑ භාගයක් මහ බැංකුව කැඩපු කට්ටියව අධිකරණයේ ඉරගෙවල් වල දැම්මේ නැහැ. හරි. ඒතකොට ඒගොල්ලෝ කිසිම අපේ ආණ්ඩු කාලේ අපි මාස 8ක් තියාගත්තා ඉරගෙවල් මේ ඔක්කොගෙම පේන්නේ රාජසේනාරත්න මහත්තයාගේ වරද ඒවාට වඩා බහානක එකක් කියන එකද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපිට පේනවා මේ පැහැදිලිවම දේශපාලන මර්ධනයක් කියන එක අපිට පේනවා. උසාවිවල කටයුතු අප උසාවියේදී
බිලියන 12 එවන්ගාඩ් ප්‍රශ්නය මතක් කරා. ඉතින් මේ ප්‍රශ්නයේදී රක්ෂිත බන්ධනාගාර ගත වුණ කෙනෙක් තමයි වර්තමාන ජනාධිපතිත්. එයාත් ඉඳලා ඉවරලා බන්ධනාගාර ගත වෙලා ඉඳලා පැය 12ක් යන්නත් ඉස්සෙල්ලා ආපහු එළියට ආවා එපහම් වෙලා මම හිතන විදියට. එතකොට ඒ නඩුව වලින් එයා නිදහස් වුණා ජනාධිපති වුණ හින්දා. කොහොමුණත් රාජපක්ෂවරුන්ගේ සියලුම දෙනා සිරගත වෙලා හිටියේ රක්ෂිත බන්ධනාගාර ගත වෙලා හිටියේ දූෂිත වංචනීය ක්‍රියාවලට. එය ජනතාවට නැවත මතක් කළ දෙන්න ඕනේ නෑ ඩීසීආර්ජීගේ මණික් මල්ල ඒ වගේ මුළු පවුලම පරම්පරාවම සිරගත වෙලා ඒ කාලේ හිටියා හැම කෙනාම දූෂිත වංචනික ක්‍රියාදාම වලට ජනතාවගේ මුදල් වංචා කිරීම සම්බන්ධව තමයි සිරගත වෙලා හිටියේ. ඒක අපි නැවත මතක් කළ දෙන්න අවශ්‍ය නැහැ.